මට හැම ඖෂධයක්ම ඕලා තියෙනවා. අද පතරවල කොයිවත් ඉවේ. මම ආපු ගානේ හැමදාම බැලුවොත් 44කටත් 79කටත් අතර ප්‍රමාණය ඖෂධ නැහැ. ඔව්. අපි එකට සොෆ්ට්වෙයාර් එකක් ඇදුවා. පරිගණක මෘදුකාංගය. අද දුන්න බලතල මේ සියලුම අධ්‍යක්ෂකවරුන්ට බලතල දුන්නා මේ රෝහලේ නැත්තම් ළඟම තියෙන රෝහලකින් ඒක ගන්න පුළුවන්. ඔන්ලයින් අන්තර්ජාලය හරහා ඈන්නින් ඔබට ඉන්නවා. මම ඊයේ රාත්‍රියේ එනකොට මට ආරංචි වුණා බෙහෙතක් හොඳයි කියලා ගොඩ. මට කතා කරේ මහාචාර්යවරයෙක් ගැන. එයාගේ මාමණ්ඩලය. මෙන්න මේක. මම ඒක ගැන පරීක්ෂා කරනකොට නුවර අධ්‍යක්ෂකතුමා මට ඉන්න කියනවා සර් මෙන්න මේක මේ එන්නක නැති වුණා. නැති වේගෙන එනවයි කියලා කිව්වා. ඒ ඔක්කොම අර සොෆ්ට්වෙයාර් එකේ යාර බලාගත හැකි එතන නැති වෙන ඒවා කොහෙද හොඳ ස්ටොප් එකක් තියෙන්නේ එතන ඉන්නේ නැහැ අද කොහේ හරි බෙහෙතක් ඉගෙනවා නම් මතක තියාගන්න ඒ අධ්‍යක්ෂකවරයා හෝ අධ්‍යක්ෂකවරියගේ අනුපාතය නේද ඔය මම එනකොට හැම අවුරුද්දම මිලියන 350ක බෙහෙත් විනාශ කරන අනිත් පැත්තෙන් බෙහෙත් ටිකයි අද බෙහෙත් ටිකක් නැහැ විනාශ වෙන්නේ නැහැ සල්ලි වැඩියෙන් ගෙදර කරෙත් නෑ දෙති කියලා. තත පහක්වත් මම වැඩි දෙන්නේ. එතකොට අද අපි පිළිකා බෙහෙත් ටික නිකන් දෙනවා. ස්ටෙන්ට් එක නිකන් දෙනවා පපුව අමාරු ඇතුල කට්ටිය. වැද්ද රෝගේ. එතකොට ඇස් වලට පාච දෙනවා නිකන්. බ්ලඩ් ටෙස්ට් එක නිකන් කරලා දෙනවා. සියලු ඖෂධ දෙනවා නිකන්. ඔක්කොම එක පැත්තට. අනිත් පැත්තෙන් වෙළඳ පොලේ ඖෂධ බිල. අපි අලු කරා. මහාචාර්ය පිබිලේ 1971 මේක තිබුණා. අවුරුදු 45ක් අපිට ගියා. අවුරුදු 45ක් ගියා මේක ක්‍රියාත්මක. හැම අවුරුද්දෙම මහාචාර්ය පිබිලේ වැඩ සමරනවා. අපේ රාජ්‍ය ඖෂධ සංස්ථාව විශාල මුදලක් වේදන් කරලා ඔලම විශාල දේශනයක් දෙනවා. ඖෂධ පිළිබඳ. හැම අවුරුද්දෙම අමතිවරයා සෞඛ්‍ය අමතිවරයා ගිහිල්ලා ඒකේ දේශනයක් දීලා මහාචාර්ය පිබිලේගේ හොඳ ඒ දර්ශනයේ දීවෙන හොඳ ඒ ප්‍රතිපත්තියේ දීවෙන හොඳ ඔක්කොම කතා කරලා. හැබැයි කරන්නේ ඉබිලෙත් හොඳයි ප්‍රතිපත්තියක් හොඳයි හැබැයි ක්‍රියාත්මක කිරීම නරකයි එතර දිනනවා මොකද මේක ක්‍රියාත්මක කරන හදනකොටම එන ඖෂධ සමාගම් වල බලපෑම නායකයෝ හම්බ වෙනවා ජනාධිපතිවරු හම්බ වෙනවා අනිත් පැත්තෙන් සල්ලි මළු නෙවෙයි ගෝණි අරගෙන එනවා ගෙදරට වැඩේ නවතින වැඩේ ලාභදායි නවතින මම ඉගෙන ගත්තත් ඖෂධ වේදේ මාචාර්ය විදියේ අපේ යගේ ගෝලේ. දැයෝ කතා අන්තිමට එතුමාම උගන්වපු මට හැකියාව ලැබුණා අවසානයේදී එතුමාගෙම ඒ ඖෂධ වේදේ. එතුමා කොළඹ ඉඳලා ඒ කාලේ රාජ්‍ය ඖෂධ සංස්ථාව හදලා ඒ සභාපතිකමේ ඉඳලා එතුමා බස් එකේ. පාර යන බස්. එතකොට නෑ ඔය ප්‍රයිවට් බස් කියන්නේ. ළඟම බස් එකේ නැගිටලා එනවා අපිට ලෙක්චර් එක දීලා. ඒ වගේ සරල මහාචාර්යවරේ මහාචාර්යගේ අද මහාචාර්ය පිළිගැන නැවතිතුනා. මේක මම ක්‍රියාත්මක කරපු අවුරුද්දේ මේක ක්‍රියාත්මක කරගෙන මම රජතුමා උපන් දිනේට ඒක මගේ භාර්යාව ඇවිල්ලා මට අඬලා කිව්වා හැමතුමා නිසා මගේ මහත්මයා නැවතිතුනා කියලා. දැන් මිනිස්සු ඔක්කොම පිළිගැන ගත්තා. අවුරුද්ද මේ පිළිගැන. නැත්තම් මේ ආයෙ තව අවුරුදු 10ක් 15කදී අභා ප්‍රාප්ත වෙන මුළු ලංකාවේම ඉවතේ. මුළු ලෝකෙම පිළිගත්ත මේ ඖෂධ ප්‍රතිපත්තිය උදායි. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුළු ලෝකෙම දීලා තියෙන මේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. නමුත් ඒ එතුමා හිටපු අපේ රටේ අවුරුදු 45ක් ගියා මම යනවා. දැන් කොහොමද අපි ඖෂධ අනුබද? දැන් උදේ බීලෙන් තියෙන කෝසමේ ඉලක්කය රුපියල් 2900ක්. අද කීයද? රුපියල් 280. එහෙම බඩු මිලක් අඩු කරලා තියෙනවා ලංකා ඉතිහාසයේ තියෙන ලෝක ඉතිහාසය. ආන්නේ පොල් බෑයි ගන්න. ආනවා බීලෙන් උදේ බීලෙන් තියෙන කෝසමේ එක ගන්න. ඒක හරි වෙච්ච. ඉතර ගන්න එක පොල් මිල වැඩි වෙලා තියෙනවා.
පොල්විල නාගුණේදී වැඩිද නැහැනේ. රුපියල් 50යි පොල්විලේ පන්ති යුනේ නැහැ. ඉතින් මේවට මොන මේවා මේවා පොකට් එකේ නේද මම වියදම් කරන්නේ. අනිත් රුදුර බිල්ලට වියදම් කරන මෙත් රුපියල් 215 වල තියෙන එක කීයද? අද රුපියල් 17යි 60යි. එහෙම අඩු කරලා තියෙනවා. රුපියල් 84යි 50ට තියෙන මෙත් කීයද? ඒක දෙන්නේ නැන්නේ. රුපියල් 4යි. එන්නත් තියෙනවා. කීයද ගන්න රුපියල් 3689යි. අද කීයද? රුපියල් 480යි. එහෙමයි ඉතින් 9න් 1යි. ඒ තරම් අඩු කරා බෙහෙත් දෙක. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මමිතේට පත් වෙලා තියෙනවා අපි අවශ්‍ය කරපු තත්. බොන් මේසරේ කිව්වා මම එරේදා ආවේ රාස්පරි ආවේ මම ලංකාවට ගෙනියවන වල ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ රැස්වීමයි කිව්වා. ඒ විධායක සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වා ලෝක සෞඛ්‍ය දිනේ 70 වෙනි සම්වත්සරය අපි සමරන්නේ ලංකාවේ. මොකද ඒක සෞත් ඒක සැමරීමට ලංකාවට වඩා සුදුසු රටක් මේ ලෝකේ නැත කියලා එයාගේ ප්‍රකාශය. ඒ කියන්නේ මේ තමයි හොඳම සෞඛ්‍ය ප්‍රතිපත්තිය තිබෙන ලෝකයේ හොඳම රට. අපිට 60ක්ම ගණනාවක් එහා දිනුනා ඩාවෝස් වල. සම්මාදෙන් දකින්නේ ඇදී හැමෝම ටීවී වල ඩාවෝස් වල නාව ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයෝ ඔක්කොම ආර්ථික සමුළුව. ලෝක ආර්ථික සමුළුව. ඒ ආර්ථික සමුළුවේ ලෝකයේ සියලුම ආර්ථික තත්ත්වයන් විශ්ලේෂණය කරා. ඒකත් තවුලාන්තරේ ටෙලිෆෝන් වලට මේ දත්ත සංචාරය කරන දැන් ඇවිල්ලා තියෙනවා කවදාවත් විතර. ඒ සියලුම දත්ත මේ වගේ ආර්ථික එතකොට කෘෂි කර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ සියලු. ඒක අපි එක එක වෙයි නේ 80 ගණන් වල 60 ගණන්. නම සෞඛ්‍ය අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ එකේ. ලෝක ආර්ථික සෞඛ්‍ය අපි ඉන්නේ එක සෞඛ්‍ය ලෝකේ. මේ තමයි පළවෙනි වර්ත ලංකා ඉතිහාසයේ ලෝකේ අංක එකට ඕනෑම දෙයකින් අංක එකට පත් වුණ පළවෙනි රාජ්‍ය ක්‍රිකට් වලින් ඇර. ඒ නිසා මේ රට තමයි අද ලෝකේ පිළිගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නේ හොඳම සෞඛ්‍ය ප්‍රතිපදියක් කියන එක. ඕන මෞර්යයන් පත් වුණ අපි දුම් පොරකට. අමම ගැවසියට 90ක් බදු. මේක නැති දුම් පොර ගත්තු. දැන්වන සිගරට් එක කීයද උනේ කියලා. අම්මෝ සිගරට් එක පොන්න ගියා රුපියල් 50ක්. තව ටික දවසෙන් මම කියනත් අනිත් සිගරට් වල තහනම් කරනවා. ඒකෝට සිගරට් එක අදිසිය බොන්න උනා රුපියල් 1000ක් වේලා කරනවා. මොකද පැකට් එක මොකක්ද? අර මොනද බොහොම සතුටුයි. මට වැඩියම ප්‍රතිචාර දෙන්නේ කාන්තාව. මොකද ඔය සිගරට් වලට මොන තරම් ගාණක් විචනවද පුච්චලා ඊට පස්සේ වෙනහැල නරක කරගෙන අපලා හාට් ගාගෙන දැන් ඉතින් මම නිකන් දැනෙන ඉඳ ස්ටෙන්ට් එක හොඳයි නැත්නම් ඉතින් ඒවල ලස්ස ගණන් හොයන්න අපපුය අමාරු යදුනාම පිළිකාව යදුනාම එතකොට බේත් නැතුව මේ යන්නේ මේ ඔක්කොම එතකොට අද මගේ ප්‍රතිපත්තිය නිසා දුම්බීම අඩු වුණා 116 ලෝක සෞඛ්‍ය සංවිධානය කියන අවුරුදු 20ක් ඒගොල්ලෝ ගෙන ගිය ප්‍රචාරක වැඩපිළිවෙළට වඩා බලවත් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ දත්ත ප්‍රතිපත්තිය. අපේ රටේ ආණ්ඩුව පවා හෙළුණ 190ක් කරුවා. මොකද ලෝකේ වැඩිම බද්දගෙන්නේ. දුප්පත් සමාගමේ සභාපතිවරයා එක්ක දෙන්න වෙනම ජෙට් එකක් අරගෙන ලංකාවට ආවා. අග්‍රාමාත්‍යතුමාව කෙලි මාම්බුණ ඉලක් දෙකම. ඊළඟ කිව්ව සෞඛ්‍ය මුතුම මේ මොකද කරන්නේ? ඔයාගේ සෞඛ්‍ය වැඩිම කරන වැඩ පිළිවෙල ඉඳ අපි අවුරුදු 134ක් තිබුණ කොම්පැනි වහන්න අපි ඉතුරුනේ දැන් 102යි ලාභ. අරියාගනා කියතුවරයා කියලා දෙනවා මගේ සෞඛ්‍ය අමාත්‍යවරයා යම් තීන්දු ගන්න විශාල විදියට අධ්‍යයනය කරලා විශ්ලේෂණය කරලා යගන්න. එයා මං ගැන කතා කරා එයා වාතික තර්ක කරා ඉස්සියල්ම ඇයි මේක කරා යුත්තේ කියලා. ඒ නිසා එයාගේ වැඩවලට මම ඇඟිලි ගහන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා. ඒ නිසා ඔබතුමාම ගිහිල්ලා යවහම යත්‍ය සංගච්ඡා කළ තීන්දුවට මට ආව එතුමයි තේරුම ගන්න ආවේ. මාත් ඒ කතා කරා. මමත් ප්‍රශ්න ඇහුවා. එතුමල්ලා කිව්වා ඒ මගේ ප්‍රශ්න වලට උත්තර ඒගොල්ලෝ ඉදිරියේ දෙන්න. දැන් ඉදිරියේ ගියා පැය කවුරුද කරත් වඩා කවුරුන් අපට උත්තර හම්බුනේ. මගේ බද්ද දිගටම ව්‍යාප්ත වුණා.
කොම්පැනි වැහුනේ නැහැ. දුම්බිම 116 කින් අඩුණා. ඒකින්ද මං ඉඳ තව ගන්න ජීවත් වෙනවා. ඊවලලා ආර්ථිකයක් ඊට වඩා හොඳ වුණා. මොකද බොන්නද? සමහරු කියනවා මේකින්ද බීඩි වැඩි. බීඩි මොකද? මොන මාතෘකෙන් ආන්න කවුරක් අස්සේ ගන්න නැවතු මේකෙත් ඉන්නවද කියලා බීඩි වලින්. ඒක නිකතින්. නිකතින් වල තමයි අපැයි. නිකතින් කියන එකට බැහැ වුණාම කුඩු වලට වඩා අමාරුයි බේරගන්න. ලේවල එක අඩු වෙනකොටම සිගරට් එක ඕන. ඒක අඩු වෙනකොටම ඕන. ඒක අඩු. ඒ නිසා අද සිගරට් පැකට් එක රුපියල් 1000යි. අද ඉතින් කොහොම පණ ඇදලාද කොහොම හරි යනවා පොස් සිගරට් කොම්පැනි. ඔය මිනිස්සු අතර ඒකෙන් මේ ඔක්කොම අපි මේ වැඩ පිළිවෙල ගත්තේ තමුන් අසලගේ හබස. අපිට යහපතක්. දැන් මාත් එක්ක දුම්බර සමාගම් තරහයි. මාත් එක දැන් මොනවද ඖෂධ සමාගම් තරහයි. මාත් එක දැන් ස්ටෙන්ට් ගෙන්න කට්ටිය තරහයි. මොකද ස්ටෙන්ට් එක විල 104,000 ඉඳලා 115,000 අඩුයි. දැන් ස්ටෙන්ට් තුනක් දැන් මාත් ප්‍රයිවට් හොස්පිටල් එකේ 315,000. දැන් ඇස් කන්නාඩි මේවා ලේස් ගේන කට්ටිය ඔක්කොම තරහයි. 30,000 කරා 6,000. ඒ ගණන් වල තමයි ගොලි කරන්නේ. තව ටික දවසකින් පුද්ගලික රෝගල් ඔක්කොම අන්‍යාවයි. පෙබරවාරි 20 දිනේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඒ 20ක්වරු අමාත්‍යාංශයේ ඉන්න අපේ අධ්‍යක්ෂවරු ඔක්කොම නැති කර දුන්නොත් මම කියන්නේ 20 දිනේට පුද්ගලික රෝගල් වල නැවතලා ඉන්න කට්ටියට සම්පූර්ණ නිදහස ලැබෙනවා. දැන් මට එනකොට කිව්වා එක්කෙනෙක් එයා ඇතුළුණා අර්ධ රෝගී. ඕපන් හාර්ට් යටි ගුවල් ගන්න කීයද ලක්ෂ 4යි. ලක්ෂ 4ට ඇතුළට කියලා. ඊට පස්සේ ගුවල් 8යි කියලා. දැන් ඇතුලේ වැඩේ කරලා. කරාට පස්සේ දැන් වෙනවා. එන්නේ ඇයි කියලා. ඉතින් 8යි ගුවල්. දැන් 8ක් තියෙනවා. ඊට පස්සේ ගුවල් දැන් 12යි කියලා. ඔයෙන් ගොයි වාගෙන 12ක් තියෙනවා. දැන් අද කියලා 18යි කියලා. ඒතකොට තමයි මාව මතක් වෙන්නේ. 4:18 වෙලා දැන් ගෙවනවා. තාමත් සංගීත. මේක තමයි ලංකාවේ. ඒ නිසා ඉදිරියට මම මෙහෙ නියම කරනවා. රෝගියට දන්නන්න ඕනේ මෙතරයි ගන්න. ඒ නිහඬ මේව කරන්න බෑ. ඒ රෝගියාගේ වගකීම රෝහල ගන්නවා. විශේෂ මේකක් තියෙනවා නම් අපිට විශේෂ අවසර ලබා ගන්න ඕනේ. ඒ විල වැඩි ගන්න. ඒවත් කොහොම සිදු කරන්නේ? එතකොට රජේ ඒ රෝහලු තරහයි. ඊට පස්සේ බලමු අපි අපේ රටේ මිනිස්සු තරහයි. එතන ඒගොල්ලෝ වැඩි කරගෙන තරහ වුණොත් මං ගෙදර යනවා. නමුත් මතක තියාගන්න මේ සියලු දේවල් අපි කවුරු හරි තීතු ගන්න. මේක මම තීතු දෙන්නේ නැති වුණොත් තව එක්කෙනෙක් දෙන්නේ නැති වුණා. මේ තීතු ගන්න. ඒ නිසා අපි මේ රටේ අහිංසකම දුප්පත් මිනිහට ඉතාමත් හොඳ සෞඛ්‍ය සේවයක් අපි දෙනවා. අන්තිම බැරි නැති මිනිහා. මම දේශපාලනය ආරම්භ කරේ නැති බැරි මිනිස්සු එක්ක. නැති බැරි මිනිස්සුන්ගේ රාජ්‍ය පීගිරීම තමයි මගේ ප්‍රාර්ථනාව. ඒක අපි පරිපාලේ සමාව නැගිනවනේ හැදෙන්නලු. සමාව නැගිනවනේ ඉදිරියට පානේ. අමාත්‍ය හතර වලින් නැගලා බැලුවා හරි ගියේ නැහැ. අද දාලා මගදී නැවතුණා. අපි දැන් මම ඉටි කටු ගන්න නැහැ. දැන් ගමන හොඳයි. ගමන යනවා.